මම අනුහස් මිහිකත අනුහස් YouTube channel එකට ඔබ අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවනේ මගේ YouTube channel එකේ අධ්‍යාපන සඳහාද පුංචිඩක් ලබා දෙනවා කියලා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ හය ශ්‍රේණිය සෞඛ්‍ය 8 වෙනි පාඩම වෙන අපේ සිර නිරෝගීව තබා ගැනීම කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කිහිපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව එය සඳහා යොමු වෙමු. අපට පරිසරය සමග සම්බන්ධතා පාත්වා ගැනීම සඳහා අප ශරීරයේ ඇති ප්‍රධාන සංවේදී ඉන්ද්‍රයන් මොනවාද? උත්තරේ තමයි ඇස, කන, නාසය සහ සම. ජීවිතය පාත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා සඳහා අපගේ ශරීරයේ විවිධ පද්ධති දායක වේ. කිහිපයක් දක්වන්න. ආහාර ජීර්ණයට. ආහාර ජීර්ණ පද්ධතිය. අපද්‍රව්‍ය පිට කිරීමට. බහිස්රාවියේ පද්ධතිය. ක්‍රීඩා කරන අවස්ථාවේදී පිපාසය ඇති වෙන්නේ ඇයි? ක්‍රීඩා කිරීමේදී ශරීරයේ උෂ්ණත්වය වැඩි වන අතර දහදිය වාෂ්ප වීමෙන් උෂ්ණත්වය අඩු වේ. එවිට ශරීරයේ ජලය අඩු වන නිසා පිපාසය ඇති වේ. ඔබගේ ශරීරයේ කැපුමක් හෝ සීරීමක් ඇති වූ විට ටික දිනකින් සිදුවන්නේ කුමක්ද? තුවාල සුව කර ගැනීමට හැකියාවක් ඇත. එම නිසා බෙහෙත් දැමීම හා විෂ බීජ ඇතුල්වීම වැළකී එම ක්‍රියාවලිය ඉක්මන් වේ. සෙම් ප්‍රතිශාව වැනි සමහර රෝග වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව සුවවන්නේ කෙසේද? රෝග බෝ කරන බැක්ටීරියා හා වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවීන්ට විරුද්ධව ශක්තිය ඇතිවන ප්‍රතිශක්තිය මගින් මෙම ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර රෝග සුව කිරීමේ හැකියාවක් මෙන්ම රෝග වැළකීමේ හැකියාවක්ද ශරීරයට ඇත. අපිට බඩගිනි දැනෙන්නේ ඇයි? රුධිරයේ අඩංගු ශරීරයට ශක්තිය සපයන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වූ විට අපට බඩගින් දැනේ. ඇස අපට පරිසරයේ ඇති දේ පේන්නේ කෙසේද? පරිසරයෙන් ලැබෙන ආලෝකය ඇසට වැටුණු විට පරිසරයේ ඇති දේ පෙනීම සිදුවේ. ඇස ආරක්ෂා කරගතයි ක්‍රම මොනවාද? පොත් කියවීම, පරිගණක භාවිතය හා රූපවාහිනී නැරඹීම වැනි කාර්යවල යෙදී සිටින විට ඇසට විවේකයක් ලබා දීම සඳහා විනාඩි 10කට වරක් එම කාර්යයෙන් ඉවත් වී ඈත බැලීම. රූපවාහිනිය සහ නරඹන්න අතර දුර අවම වශයෙන් රූපවාහිනී තිරයේ පළමෙන් දෙකමාරක් වන ලෙස තිබීම. කොළපාට පසුබිමක් අවට තිබීම කියවීමේදී ඉතා සුදුසු බව සොයාගෙන ඇත. එවන් පසුබිමකදී ඇසට ඇතිවන විඩාව අවම වේ. උදාහරණ තන නිල්ල. ප්‍රමාණවත් තරම් ආලෝකය ඇති ස්ථානවල පොත් කියවීම. විටමින් ඒ සහිත ආහාර දිනපතා ආහාරයට ගැනීම. උදාහරණ පලා වර්ග, සත්ව ආහාර. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇසට බෙහෙත් හා වෙනත් ද්‍රව්‍ය නොදවීම. දූවිලි ඇතුළුව හොත් පිරිසිදු ජලය ඇසට යෙදීම. කර්මාන්ත ශාලාවල සේවය, වඩු වැඩ, තනකොළ කපන යන්ත්‍ර සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේදී විවිධ දෑ ඇසට විසිරීමෙන් ආරක්ෂා වීමට ආරක්ෂක කණ්ණාඩි පළඳීම. අධික හිර රශ්මියෙන් ආරක්ෂා වීමට ප්‍රමිතියක් සහිත අවු කණ්ණාඩි දැමීම. ස්පෙනීම පරීක්ෂා කිරීම සිදු කරන්න නියමිත ප්‍රමාණයට සකසන ලද සම්මත කියවීම් පූර්වක යොදා ගන්න. අඩි 20ක් වගේ දුරකින් ඉඳලා සම්මත කියවීම් පූර්ව කියවන්න. එක් ඇසකින් වසා කියවන්න. අනෙක් ඇස වසා කියවන්න. එමගින් පෙනීමේ දුර්වලතා පවතී නම් පහසුවෙන් හඳුනාගත හැක. කන බෙදිය හැකි කොටස් තුන මොනවාද? බාහිර කන, මැද කන, අභ්‍යන්තර කන. ඇසීම සිදුවන්නේ කෙසේද?
අවට පරිසරයේ ඇති ශබ්ද බාහිර කන ශ්‍රවණ නාල දිගේ ඇතුළත කන දක්වා ගමන් කළ විට ඇසීම කාට සිදුවන හානි වළක්වා ගත හැක්කේ කෙසේද කිසිම අවස්ථාවක බාහිර කනට බෙහෙතක් හෝ වෙනත් දියර්ද්‍රව්‍යයක් කනට නොදෙමින් කනට ක්‍රමයක ඇතුළු වූ විටක තෙල් සල්පයක් පිරිසිදු පොල් තෙල් හෝ තෙල් ලබා ගැනීමට වැඩි කාලයක් යයි නම් ජල සල්පයක් දමා ආරෝග්‍ය ශාලාවක් වෙත රැගෙන යෑම කන පිරිසිදු කිරීමට කට පුළුන් වැනි දෑ නොදෙමින් අධික ශබ්දයක් යුත් සංගීත හෝ වෙනත් ශබ්ද වලින් වැළකීම ශ්‍රවණ උපාංග සහ ජංගම දුරකථන නිතර භාවිතයෙන් වැළකී සිටීම කන් ඇසීමේ දුර්වලතා හඳුනා ගැනීම සිදු කරන්නේ කෙසේද ඉදිරිපස බලා සිටින පුද්ගලයෙකුට මීටරයක් පමණ දුරින් පිටුපස සිට විවිධ ත්‍රිවිධාවයන්ගෙන් යුත් ශබ්ද ඇසීමේදී ප්‍රතිචාර නිරීක්ෂණය කිරීම නාසය අපට ගඳ සුවඳ දැනෙන්නේ කෙසේද නාසය ඇති සෛලමගින් පරිසරයේ ගඳ සුවඳ පිළිබඳ පණිවිඩය ස්නායු ඔස්සේ මුලයට දන්වයි එමගින් අපට ගඳ සුවඳ හඳුනා ගැනීමට හැකි වේ නාසයේ යමක් හිරවුවහොත් කලියුත්තේ කුමක්ද පිරිසිදු පොල් කෙන්දක් වැනි දෙයක් මගින් නාසය කිති කැවීමෙන් කිවිසීමට සැලැස්වීම ඒ හැර නාසයට කිසිවක් ඇතුළු කිරීමට සුදුසු නැත ඉවතර ගැනීමට අපහසු නම් ආරෝග්‍ය ශාලාවක් වෙත වහාම රැගෙන යා යුතුය දිව උපයෝගී වන අවස්ථා මොනවාද කතා කිරීමට ආහාර මිශ්‍ර කිරීමට රස දැනීමට දිවට දැනෙන ප්‍රධාන රස හතරක් ඇත එම මොනවාද පැණි රස සීනි ඇඹුල් රස දෙහි තිත්ත රස කරවිල ලුණු රස ලුණු ඊයට රස වඩාත් හොඳින් දැනෙන ස්ථාන දක්වන්න පැණි රස දැනෙන්නේ දිවේ මැද හරියට දිවේ දෙපැත්තට තමයි අපිට ලුණු රස දැනෙන්නේ දිවේ ඉස්සරහට තමයි අපිට ඇඹුල් රස දැනෙන්නේ එතකොට දිවේ පිටිපස්සට තමයි තිත්ත රස දැනෙන්නේ සම මගින් කරන කාර්ය කිහිපයක් නම් කරන්න ආරක්ෂාව ශරීරයට හැඩයක් සහ පෙනුමක් ලබා දීම ශරීරයේ උෂ්ණත්වය පාලනය විටමින් D නිෂ්පාදනය දහදිය මගින් අපද්‍රව්‍ය පිට කිරීම සමට සිදුවන හානි වළක්වා ගත හැක්කේ කෙසේද දැඩි හිරුරශ්මියට නිරාවරණය නොවීම නිසි උපදෙස් නැතිව විවිධ ආලේපන වර්ග සමය ගැල්වීමෙන් වැළකීම නිතර සබන් යොදා සේදීමෙන් වැළකීම දවසට දෙවරක්වත් ඇඟ සේදීම හෝ නැම ඉහත සංවේදී ඉන්ද්‍රයන්ට අමතරව ශරීරයේ ආරක්ෂාවට පවතින සිරුරේ පිටතින් පිහිටන වැදගත් ශරීර කොටස් මොනවාද? නියපොතු හිසකෙස්. නියපොතු පවත්වා ගත යුත්තේ කෙසේද? නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගත යුතුය. අපිරිසිදු නියපොතු වලින් විවිධ ලෙඩ රෝග ඇතිවේ. හිසකෙස් පවත්වා ගත යුත්තේ කෙසේද? හිසකෙස් උකුණන් වැනි සතුන් බෝ නොවනසේ පිරිසිදුව තබා ගත යුතුය. මේ සඳහාද දවසක් හැර දවසක් ස්නානය කිරීමට වග බලා ගත යුතුය. දත් අපට වැදගත් වන්නේ කෙසේද? අපට ආහාර සැපයීමට පහසු වීම. දත් මතුවීම ඇරඹෙන්නේ වයස කීයේ සිටද? මාස 6ත් 9ත් සිට අවුරුදු 3 දක්වා කාලයයි. එසේ මතුවන දත් කුමන නමකින් හඳුන්වයිද? කිරි දත් ගණන කීයක් වේද? 20යි.
කිරිදත් වැටි ස්ථිරදත් මතුවන්නේ කිනම් වයසේදීද? වයස අවුරුදු 6 සිට 12 දක්වා. ස්ථිරදත් සංඛ්‍යාව කීයද? 32යි. දත් වර්ග කීයක් තිබේද? 4යි. දත් දිරා යාම සිදුවන්නේ කුමන නිසාද? නිසි අයරින් දත් පිරිසිදු නොකිරීම. අධික පැන් රස හා ඇලෙන සුළු ආහාර නිතර ආහාරයට ගැනීම. නිතරම උෂ්ණ අධික හෝ අධික සීතල ආහාර ගැනීම. උල්සාවිත කටු වලින් දත් පිරිසිදු කිරීම. තද දේවල් සැපීම නිසා කැඩී යාම. වැලි අඟුරු වැනි ගොරෝසු ද්‍රව්‍යයන්ගෙන් දත් මැදීම. දත් ආරක්ෂා කර ගැනීමට අප අනුගමනය කළ යුතු යහපත් පුරුදු මොනවාද? උදේ සහ රාත්‍රියේ නිින්දට පෙර දවසට දෙවරක් දත් මැදීම. මෙහිදී දතේ පැති පහම නිවැරදිව මැදිය යුතුය. පැනස ආහාර ගැනීමෙන් පසු මුඛය හොඳින් සේදීම. දත් මැදීමට කුඩා හිසක් සහ මෘදු කෙදි සහිත දත් බුරුසුවක් භාවිතය. වැලිය අඟුරු දත් කුඩු හෝ උල් සහිත දේවල් වලින් දත් පිරිසිදු නොකිරීම. ෆ්ලෝරයිඩ් සහිත දන්ත ආලේපයක් භාවිත කිරීම. කැල්සියම් අඩංගු ආහාර ගැනීම. 6 මාසකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා දත් පරීක්ෂා කරවා ගැනීම. කැඩී ඇති දත හැකි ඉක්මනින් පිරවීම. අනුතරගදී දත ගැලවීම හෝ කැඩීම සිදු වුවහොත් ඒ නැවත සකස් කළ හැකි බැවින් එම දත හෝ එම කොටස් සමග වහාම දන්ත වෛද්‍යවරයෙකු හමු වෙන්න. ශරීරයේ නිරෝගී බව රැක ගැනීමට සහ ශරීරය ආරක්ෂා කර ගැනීම හා සෞඛ්‍යයත සිටීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු හොඳ පුරුදු මොනවාද? සෞඛ්‍යවත් ආහාර ගැනීම. පිරිසිදු ජලය පානය. නින්ද සහ විවේකය. ව්‍යායාම සිදු කිරීම. දිනකට ඔබ වතුර කොපමණ පානය කළ යුතුය? වතුර ලීටර් 1.5ක් පමණ. අධික රසන අවස්ථාවලදී සහ ක්‍රීඩා කරන අවස්ථාවලදී නිතර ජලය පානය කළ යුතුය. පිපාසය සංසිඳු වීමට වඩා වඩාත් යෝග්‍ය වන්නේ පානීය ජලය වේ. දිනකට නිින්ද සහ විවේකය කොපමණ අවශ්‍ය වේද? සාමාන්‍යයෙන් දවසකට පැය 8ක් 10ක් අතර නිින්දක් අවශ්‍ය වේ. නිින්ද අඩුව විට කුමක් සිදු වේද? වෙහෙසකාරී ගතියක් ඇති වේ. මතක ශක්තිය දුර්වල වීම වේ. ඉක්මනින් තරහ යෑම සිදු වේ. ඔබේ ශරීරයට ව්‍යායාම සිදු කරගත හැකි අවස්ථා මොනවාද? එළි මහනේ සෙල්ලම් කිරීම. ගෙදර දොරේ වැඩ කටයුතු වලදී දෙමාපියන්ට උදව් කිරීම. ඇවිදීම. බයිසිකල් පැදීම. ක්‍රීඩා කිරීම. වැඩෙන් දරුවන් අවම වශයෙන් දිනකට පැයක්වත් ඉහත සඳහන් අන්දමේ ශරීරයේ වෙහෙසන ක්‍රියාකාරකම් වල යෙදිය යුතුය. හරි යාළුවනි, අපි 6 ශ්‍රේණිය සෞඛ්‍ය කියන විෂයේ 8 වෙනි පාඩම සාකච්ඡා කරලා අවසන්. මං හිතනවා ඔයාලට විභාගය ගැන මේ වීඩියෝ එකෙන් වටිනා දෙයක් ඉගෙන ලැබිලා ඇති කියලා. ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත්, ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වේලා මා සමග රැඳී සිටියාට ස්තුතියි. නැවතත් මෙන්න වීඩියෝ එකෙන් හමු වෙමු.